ප්‍රභූ ආරක්ෂාව ගැන කතා කරනකොට අපිට මේ මේදිනවල නැවතත් කරලිය කතා කරන හොඳම මාතතුෘකාවත් තම උගණ්ඩාවය හංගල තියෙන සල්ලි. මැතිවරන වේදිකාවල්ලල චෝදනාව වෙල්ල වනා නාමල් රාජපක්ෂට. නාමල් රාජපක්ෂ දැන් කියනවා උග්ඩාව සල්ලි තියෙනවනම් කිසි ප්‍රශ්නයන්නෑ ගෙන්න්නගන්න. මටත් ඕන මේ ප්‍රශ්නවලින් ඉක්මනටම නිදහස් වෙන්න ජනතාවට ඇත්ත කියන්න. ඔන්න ඔය විදියට. නාමල් රාජපක්ෂ ජනතාවට කියදදී මෙන්න පිළිතුරු ලබා දෙනවා වසන්ත සමරසිංහ මේ විදිහට. උගන්්ඩාවේ නොවෙයි කොහේ තිබුණත් රාජපක්ෂලා හොරකම් කරපු සල්ලි හොයෙනවා. පහුගේිය සම මේේ රටතු මත් ආන්දෝනයට තුළදුන් රාජපක්ෂවරුන්ට එරෙහි දෂණ වංචා පිළිබඳ සියලු නඩු විමර්ශණ, යලි ආරම්භ කර ඇැයි ජාක ජනබලවේගේ ජාතික විධායික සබික වසන්ත සමරසිංහ මතා සඳහන් කරති වෙනවා. ඒ කො පැති මාධ්‍යමුවේදී හෙතම මේ බව සඳහන් කරවා ඔහ වැඩිදුරටත් කියනවා. ආණ්ඩුවට සති දෙකයි. පරීක්ෂණ සියල් ආරම්භ කර අවසාන්. බැඳුම් කරවංචාව පාස්කු ප්‍රහාරය ලසන්ත තාජඩීන් ගාතනය අසූචි පොහොර නැවේ ගෙවීමම් ඒයා බස් ගණු දෙනවා දමිල තරුණයන් කොස් දෙනෙ අතුර දන්ඩුවීම සම්බන්ධ පරිීක්ෂණ දැනටමත් ආරම්භ කරතිමෙනවා. නාමල් රාජපක්ෂ හිතන්න්නන්නවා උගන්ඩාවේ. උග්ඩා පෙන්නවවාහම අපි දේසිාචිගේ මැනිික්මල්ල, දුබයිගිනුම් රවී විද්‍යාලං වෛද්‍යලංකාර එක්කදාපු ඩීල් අමතකරයි කියලා. නමුත් උග්ඩාවේ සිට ගන්්‍යානා අරගෙන රාජපක්ෂලාගේ වෙඩින්වලටාවේ කොහොම කියලාත් අපි හොයෙනවා. උගණ්ඩාව විතරක් නෙවෙයි ොන අබුඩාබියේතිවුණත් රාජපක්ෂලා හොකම් කල සල්ලි හොන පරීක්ෂණ දැන් අපිරනවා. දැන් හැමෝම කලබලවෙලා. නමුත් හොරු පෝලිමට හොරකම් කල සියල්ල පිළිබඳව අපි පරීක්ෂණ ආරම්භ කරනවා කියලායි සඳහන් කරන්නේ.